ඇතුළතේ ඔන්න අපිත් ඔයාලා අද දවසෙත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා tuition.lk වෙබ් අඩවිය සඳහා සමග සම්බන්ධ වෙලා ඉන්න චූටි දුවල පුතාලට එක ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පැවරුම් සහ ප්‍රශ්න පත්‍ර අපෙන් ලබා ගන්න පුළුවන් ඒ ගැනත් මතක් කරමින් ඔන්න අපි ගණිතයේ පාඩම ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ අපි බලමු අපේ පළවෙනි ගණිතයේ පාඩම මොකක්ද කියලා හරි බලමුකෝ අපි මොකක්ද අද ඉගෙන ගන්න ලෑස්ති ඉන්නේ කියලා මං හිතනවා අපේ චුටි දූල පුතාලා හැමෝම පළවෙනි දවස් වගේම අදත් අපිත් එක්ක එකතු වෙලා ඇති කියලා අපි බලමු අපේ මේ පාඩම මොකක්ද කියලා පුතාලගේ පළවෙනි පාඩම තමයි ද්‍රව්‍ය හෝ රූප තේරීම තෝරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ අපි තේරුණා නේද හරි මොනවද අපි තෝරන්නේ කියලා බලමුකෝ තෝරනවා කියන දේ පුතාලා දන්නවනේ ඔන්න අපි බලන්නක මොනවද තෝරන්නේ කියලා ඔන්න ඊළඟයකට අපි යනවා තේරීම තමයි අපේ මාතෘකාව අපි පටන් ගන්න යන්නේ පාඩම හරි වර්ගය අනුව අපි තෝරන්න ඕනේ කොහොමද අපි වර්ගය අනුව තෝරන්නේ කියලා මම පුංචි ද්‍රව්‍ය ටිකක් අරගෙන ඇවිල්ලා තියෙනවා ඒ වගේම ඔයාලට හොඳටම තේරෙයි අන්න බලමු අපි කොහොමද ද්‍රව්‍ය තෝරන්නේ කියලා ඔන්න බලන්නකෝ කොහොමද තෝරන්නේ කියලා පුතාලට පේනව නේද පාට වර්ග දෙකකින් ලොකු කූඩයක් තියෙනවා ඒ කූඩය ඇතුලේ මොනවද තියෙනවා තව තියෙනවා මේ පාට වර්ග දෙකකින් කූඩ දෙකක් මම ඒක ගෙනාවේ පුතාලගේ පහසුවට මේක කහ පාටයි මේක කොළ පාටයි පුතාලට වඩාත් හොඳින් තේරෙන්න තමයි මේ කරගෙන ආවේ බලන්න මේකේ මොනවද තියෙන්නේ කියලා ටීචර් අරගෙන ඇවිල්ලා තියෙනවා මල් සහ කොළ මේ දෙක ඔක්කොම එකට තියෙන්නේ මේ ඔක්කොම එකට තමයි තියෙන්නේ හරි නේද ඔක්කොම එකම කූඩේක ලොකු කූඩේක දාලා තියෙනවා කොහොමද තෝරන්නේ කියලා අපි බලමු මලුයි කොළයි ඔක්කොම එකම තැනකට දාන්නේ නැහනේ එහෙමනේ තියෙන්නේ අපි කොහොමද මේක තෝරන්නේ කියලා බලමු අපි කොළ ටික ඉස්සල මල් හරි කොළ හරි ගමන් නැහැ පුතාල කැමති මනු ඔන්න හොයාගත්තේ කොළ අපි කොළ ටික එකතු කරලා එක කූඩේකට දානවා දැක්කද ටීචර් දැම්මදේ මේ කොළ ටික ඔක්කොම එක කූඩේකට දැම්මා එකම වර්ගයක් කොළ කියන්නේ එකම වර්ගයක් කොළ තියෙනේ ඔක්කොම දාලා තියෙන්නේ පුතාලට පේනව නේද හරි ඊළඟට ඉතුරු වෙලා තියෙනවා මල් මල් ටික ඊළඟ කූඩේට දැම්මා මම මේ බලන්නකෝ පාට අනුවත් අරගෙන ආවේ පුතාලට වඩාත් හොඳින් තේරෙන්න එක මලක්වත් ඉතුරු නෑ මේකේ ඔක්කොම අපි වර්ග දෙකකට වෙන් කරලා ඉවරයි එකක් කොළ එක එකම කූඩේකට දැම්මා අනිත් එක මල් අනිත් කූඩේට දැම්මා දැන් තේරුණා නේද පුතාලා කොහොමද මේක වෙන් කරේ කියලා ඔන්න ඔහම තමයි අපි මේ තේරීම පාඩම දිගටම කරගෙන යන්නේ ඔන්න බලන්නකෝ මොකද වෙලා තියෙන්නේ කියලා මෙන්න තියෙනවා වර්ගය අනුව තේරීම වර්ග දෙකක් තියෙනවා කොටු තියෙනවා ත්‍රිකෝණ තියෙනවා පුතාලාට ඒක පේනව නේද මේ ත්‍රිකෝණ තියෙනවා කොටු තියෙනවා මේ හැඩවලට අඳුර ගන්න පුළුවන් නේ නම් දන්නේ නැති වුණාද ඔන්න බලන්නකෝ ටීචර් කරලා තියෙනවා 1 2 3 1 2 3 ත්‍රිකෝණ තුනම වෙන වෙනම ඇඳලා තියෙනවා ඇඳලා පාට කරලා තියෙනවා පුතාලට ඒක පේනව නේද 1 2 3 තුනමයි 1 2 3 තුනම ඔන්න පාට කරලා තියෙනවා වෙනම ඇඳලා ඉතුරු වෙලා තියෙන්නේ මොනවද මේවා පාට කරනකොට හැම වෙලාවෙම මේවා කපල ඇඳ ගන්න පුරුදු වෙන්න ඕනේ මාක් එකක් දාගන්න ඔන්න ඒක ඇඳා මෙන්න කැපුවා මේක ඇඳා මෙන්න මේක කැපුවා මෙන්න ඒකත් ඇඳා දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොනවද කියලා අපි බලමු ඔන්න ඉතුරු වෙලා තියෙනවා කොටු ටිකක් පේනවද ඔන්න ඒ කොටු ටිකත් අපි බලමුකෝ ඔන්න බලමු කොටු 1 2 3 පළවෙනි කොටුව කැපුවා මෙන්න ඇඳා ඇඳලා තියෙනව පේනවද දෙවෙනි කොටුවත් කැපුවා මෙන්න ඇඳා ඇඳලා තියෙනව පේනවා මෙන්න තුන්වෙනි කොටුවත් කැපුවා ඇඳා ඒ පාටින්ම පාට කරලා තියෙනවා පුතාලට තේරුණා නේද වර්ගය අනුව කොහොමද තෝරලා අඳින්නේ කියලා ඔයාලට පුළුවන් ගෙදරදී අම්මගේ තාත්තගේ වැඩිහිටියගේ උදව්ව ඇතුව ගෙදර තියෙන විවිධ ද්‍රව්‍ය තියෙනවනේ ද්‍රව්‍ය එකතු කරලා උදව් කරන දෙමාපියනි දරුවන්ට එකතු කරලා මෙන්න මෙහෙම වර්ග කරන්න මේ ඉන්න ගම අම්මා වැඩ කරන ගම තාත්තා වැඩ කරන ගම එදිනදා තියෙන දේවල් කොළ මල් ගල් නේද ගෙදර තියෙන විවිධ ද්‍රව්‍ය යොදාගෙන මෙහෙම වර්ග කරන්න පුරුදු වෙන්න ඕනේ ඔන්න ඊළඟට බලමු අපේ ඊළඟ එක මොකද්ද කියලා දැන් තෝරන විදිහ දන්නවා දැන් තියෙන එක එක හැඩ එක එක විදිය හැඩ ඔන්න බලන්නකෝ හැඩ කොහොමද තියෙන්නේ කියලා මේ හැඩ වලට අඳුරනවා හැබැයි එකම පාටකින් නෙමෙයි තියෙන්නේ විවිධ පාට වලින් පුතාලා
ගොඩක් පුතාලට පුළුවන් වෙන්න ඕනේ හොඳට මේ හැඩ මොන පාටකින් තිබුණත් හැඩේ අඳුනගන්න. මේ බලන්න මේ හැඩි. මේ මොකද්ද මේක? අපි හිතමු මේකට කියකලා බුලත් කොලයක් වගේ. පොඩි එහෙම හැඩයක්. එහෙම නැත්තම් මේ වගේ කොළ වර්ග තියෙනවා. හાર્ට් එකක් වගේ. එහෙම නැත්තම් බෝ කොලයක් වගේ ඕන එකක් අපිට ගන්න පුළුවන්. මෙන්න මේ හැඩ ටික අපි ඔන්න අඳුනගත්තා. ඒකත් ඒ වගේමයි ලකුණු කරගත්තා, ඇඳගත්තා. ලකුණු කරා ඇඳගත්තා, ලකුණු කරා ඇඳගත්තා. ඇයි ටීචර් මෙහෙම කපන්නේ? එකක් හරි අමතක වෙයි කියලා. නැත්තම් පුතාලා ගණන් කරගන්න. 1 2 3 3 මේකවර අඳිනවා. තේරුණාද? 3 මේකවර ඇඳලා බලන්න පාට කරලා තියෙන විදිය. පාට කරලා තියෙන විදිය බලන්න. මෙන්න මේ ලා නිල් පාට එකක්, තැඹිලි පාට එකක්, නිල් පාට එකක්, කඳු නිල් පාට. ඒ අනුව තමයි අපි පාට කරන්න ඕනේ. Tamande hitena hitena paata nan daanna epa puthe. Chuti kalana purudu wenna piliwalata weda karanna. Mage chuti dulu puthalata ena hondata puluwa. Podi kaale dewal purudunoth puthalata hemadaamath puluwa lassanata weda karanna. Loku wenakota dan tika loku welat athine. Hari. Eelagata on ithuru wela thiyena menna me me මොකක්ද ඒකට අපි කියන්නේ? අපි කියනකොට එකතු කිරීමේ ලකුණ කියන්න පුළුවන්. නැත්තම් මේ වගේම අපිට ඕනතරම් කතිර ලකුණ දැකලා තියෙනවනේ. අන්න ඒ හැඩ දෙකක් ටීචර් වෙන් කරගෙන ඔන්න ඇඳගත්තා. මෙන්න මේකත් ඇඳගත්තා. පේනව නේද? තද නිල් පාටින් පාට කරා මේක. ලා තද කොළ පාටින් පාට ලා කොළ පාටින් පාට කරා. දැන් තේරුණා නේද? හැඩ යනුව කොහොමද වෙන් කරේ කියලා? මේ හැඩ විතරක් නෙවෙයි පුතේ. අපිට එදිනදා ගොඩාක් හැඩ වර්ග හම්බ වෙනවා. අපිට ඒන් ඒ දේවල් වෙන් කළා අඳුන ගන්න පුතාලට පුළුවන් වෙන්නම ඕනේ. හරි, ඊළඟ එක අපි බලමු. පාට අනුව තෝරන්න ඕනේ. පාට අනුව තෝරන්න ඕනේ. දැක්කද? අපිට අර කලින් පාඩමක් ගන්න පුළුවන්. ඒකට කහ පාට ගොඩේ, කොළ පාට ගොඩේ. ඒක චුට්ටක් මම පෙන්වන්නම්. මේ බලන්න. මේ ඔක්කොම අපි එකට දාමුකෝ. මේ ද්‍රව්‍ය තියෙනවා. මේ තියෙන කොළපාට වට්ටිය, කහපාට වට්ටිය. තේරුණාද? මෙන්න මේකේ කොළපාට ටික අපි කොළපාටට දානවා. තේරුණාද? කහපාට දේවල් අපි කහපාටට දානවා. මල් කොළ විතරක් නෙමේ පුතේ, විවිධ ද්‍රව්‍ය අපිට යොදාගෙන මෙහෙම වර්ග කරන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒක තමයි ටීචර් මේ කරලා තියෙන්නේ. බලන්නකෝ හොඳට, බලන්න පින්තූරේ දිහා. බලන්න හොඳට මොනවද තියෙන්නේ කියලා. ඒර තියෙනවා, හඳ භාගයක් තියෙනවා, තරු වලාකුළු. මේ පොඩි සංදේශයක් වගේ එක එක පින්තූර ටිච ගත්තේ. පුතාලට පුළුවන් මේවා පාට අනුව වෙන් කරන්න. තියෙන පාට වර්ග දෙක පුතාලා අඳුනනව නේද? අඳුනන්න නැත්තම් උදව් අරගෙන වැඩිහිටියන්ගෙන්, අම්මගෙන්, තාත්තගෙන්, අයියලා අක්කලා ඉන්නවනේ. එයාලට කියලා පාට අඳුන ගන්න පුරුදු වෙන්න ඕනේ. මෙන්න තියෙනවා නිල් පාට. ඊට පස්සේ ටීචරන් තියෙනවා කහ පාට. නිල් පාටයි කහ පාටයි විතරක් නෙවෙයි, ඕන පාටක් අපිට යොදා ගන්න පුළුවන්. බලන්න පුතේ, මෙන්න මේ නිල් පාට. තරුවක් තියෙනවා, නිල් පාට වලාකුලක් තියෙනවා. ටීචර් ඉස්සල්ලාම කරා නිල් පාට වලාකුලයි නිල් පාට තරුවයි ඔන්න ඇඳලා තියෙනවා. මේ තියෙන තරුවයි වලාකුලයි. හරි නේද? ඊළඟට තියෙනවා මේ බලන්න, කහ පාටින් ඉර හඳ භාගේ පොඩි පොතක සංදේශයක් ලියන්න. අපි ලියුමල් ලියන්න ගන්න කොළයක් කියලා අපි තුමන්නේ කොළය පාට අනුව වෙන් කරලා තියෙනවා. හොඳට බලන්න මේ දෙකේ කලවමට තියෙනවද? මෙතන තියෙන කලවමට, මෙතන කලවමට නැහැ නේද? අන්න දැක්ක නේද? දැන් අපි ඔන්න කහ පාට ඒවා වෙනම දැම්මා, නිල් පාට ඒවා වෙනම දැම්මා. පුතාලට මේක හොඳට පේනව නේද? අන්න ඒ අනුව තමයි පුතේ ඔයාලට දෙනවා පැවරුමක්. ඒ පැවරුම කරන්න ඕනේ මෙන්න මේ විදිහට. ඒකටයි මම උදව් කරන්නේ. අපි ඊළඟට දැන් අපි තේරුවා වර්ගය අනුව, තේරුවා ඊට පස්සේ හැඩය අනුව, තේරුවා ඊට පස්සේ අපි පාට අනුව තෝරලා තියෙනවානේ. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. ඊළඟට තියෙන්නේ අපිට තරම අනුව තෝරන්න. ලොකු පොඩි, ලොකු පොඩි. ලොකු දේවල් තියෙනවා, පොඩි දේවල් තියෙනවා. ඒවත් අපිට වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ එක එක විදිහේ. ටීචර් නම් අරන් තියෙන එකම හැඩ දෙකක් පුතාලාට අඳුන ගන්න. හැබැයි මෙහෙම නෙවෙයි, එක එක හැඩ අපිට පොඩි ඒවා ලොකු ඒවා වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. බලන්නකො, අපි ඉස්සෙල්ලාම අරන් තියෙන ලොකු ඒවා, ලොකු ඒවා බලන්න. ලොකු මෙතන තියෙන බෝල කියමුකෝ. අපි බෝල තියෙන්නේ, බෝල 1යි 2යි. මේ තියෙන්නේ බෝල 1යි 2යි. හරිද? ඒ අනුව පාඩ කරලා නිල් පාට එක බෝලේ, රෝස පාටින් එක බෝලයයි.
ලොකු බෝල පොඩි බෝල මේ බලන්න මේවත් අපිට පුළුවන් නැත්තම් ගණන් කරලඳ ගන්න පුළුවන් ටීචර් කපන්නේ පුතාලට පහසු වෙන්න ඊළඟට ඔන්න පොඩි බෝල 1යි 2යි 3යි පොඩි බෝල 3 ඇඳගත්තා ඒ අනුව පාට කරා කැමලි පාටින් එක බෝලයයි ඊට පස්සේ කොළ පාටින් එක බෝලයයි නිල් පාටින් එක බෝලයයි දැන් පුතාලට තේරුණා නේද ද්‍රව්‍ය වෙන් කරන්න තෝරන්න තෝරලා වෙන් කරලා දෙන්න අන්න ඒක තමයි අද අපේ පාඩම පුතාලට මට හිතුණා තේරෙන්නේ නැති කියලා ඊළඟ පාඩමත් එක්ක ඊළඟ දවසේ හම්බ වෙමු පුතාලට දෙන පැවරුම ලස්සනට කරන්න උදව් ගන්න අම්මගෙන් තාත්තගෙන් වැඩිහිටියන්ගෙන් උදව් අරගෙන පාඩේ හැම අඳුනගෙන මේ පාඩය යනකොට පාඩත් ඉගෙන ගන්න පුළුවන් අපිට දන්න අයත් ඉන්නවනේ ඒ නිසා ඊළඟ දවසේ හම්බ වෙමු ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන්